වටින ප්‍රශ්නයක්. ඔබ දන්නවාද දවසකට ලංකාවේ රාජ්‍යාධිම බිලියන් 4ක්. 1 බිලියනයක් කියන්නේ මිලියන් 10ක්. ඒකෙන් 1 බිලියන් එකක් මේ අපේ කට්ටිය හොරකම් කරනවා. බිලියන් එකක් කියන්නේ මිලියන 1000ක් එක දවසකට. ඒක තමයි අර විගණ කාධිපතිවරයාගේ වාර්තාවක මේ රටේ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 11000ක් US ඩොලර්ස් වලින්. මේ මුදලට විගණ කාධිපතිවරයාගෙන රජයට වග කියන්න පුළුවන් විදිහට පොත්වල සඳහන් වෙන්නේ බිලියන 3යි. 3ද 3000ක්. කොයි තුරු සල්ලි වලට මොකද උන්නේ? එතකොට දැන් මහා බැංකුවේ දැනට ඉන්න මහා බැංකුවේ අධිපතිවරයා කියනවා රාජ්‍ය ණය වාරිකයේ වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 5.9ක්. නමුත් මේක අපිට ගෙවන්න බෑ. බොහොම අමාරුවෙන් දනිපනි ගහලා 3ක් හොයන්න පුළුවන්. ඉතුරු 2.9ට ඒක පිටරටින් ගන්න ඕනේ කියලා. ඒක නිසා මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් විසඳන්න ඕනේ. මේ මංකොල්ල කාපු මුදල් එසේ මෙසේ මුදලක් නොවේ. සමහරු තනි පුද්ගලයෝ ඉන්නවා US ඩොලර්ස් වලින් බිලියන් එකකට වැඩි හොරකම් කරපු අය. හිතා ගන්න පුළුවන්. මම දැක්කා US ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා ට්‍රූමන් කියනවා මේ දේශපාලනය කියන්නේ දෙයින් හොඳ තක්කඩියෙක් මංකොල්ලකාරයෙක් නොවේ නම් ඔහුට සල්ලි වන්න බෑ කියලා. ඇත්ත කතාව. මම ඔබට ලස්සන දෙයක් මම මතක් කරන්න. පසුගිය වසරේ අගෝස්තු මාසේ මේ නාගානන්ද සිය පවුල අපි ගිහිල්ලා මේ ඉතාලියේ ටොරිනෝ කියන්නේ ටියුරින් වල ඉඳලා රෝම වලට ආව ට්‍රේන් එක. හැතැම්ම 300 ගානක ගමන. දුම්රිය පැයට හැතැම්ම 300කට වැඩි වේගෙන් යන්නේ. මම මගේ පුතත් එක්ක අපි පස්සේ වර්ක් අවුට් කරලා බලුවා මේ ප්‍රොජෙක්ට් එකට ඉතාලිය කොච්චර වියදම් කරලා තියෙනවද කියලා. US ඩොලර්ස් මිලියන් 660 ගානක් කොහෙද තිබුණේ බලන්න. ඒ කියන්නේ මේ ට්‍රේන්ස් 20 ගානක් කොහෙද අරගන්න. මේ රටේ එක මනුස්සයෙක් ඉන්නවා නම් බිලියන 1000 බිලියන US ඩොලර්ස් 1 බිලියන කියලා මිලියන් 660 ගානේ බිලියනයක් ප්‍රකාශ කළා කියනවා නම් යාපනයේ ඉඳලා හම්බන්තොටට පැය කාමරකින් යන්න පුළුවන් කොච්චර දුම්රිය දාන්න පුළුවන්ද? හිතන්න. මොකද අර යුද්ධයේ 2009 අවසන් වෙන අවස්ථාවේදී නාගානන්ද එව්වා රාජපක්ෂට ලියවන. ඒක ලංකාවේ ටයිම්ස් එකේ පත්‍රේ සම්පූර්ණ බලන මෙහි යනවා කොළඹ ඉඳලා යාපනයට යන විදුලි දුම්රිය යාපනයේ ඉඳලා මෙහි ආයුබෝවන් කියන මනක්කම් කියලා පිළිගන්නවා. ඒ වෙලාවේදී නාගානන්ද රාජපක්ෂට ඉල්ලීමක් කළා වහාම ලෝක ප්‍රජාවගෙන් ඉල්ලපන් ආධාර ඉල්ලපන්. ලෝක ප්‍රජාව මේ වෙලාවේ ලංකාව කෙරෙහි බොහොම අවධානයෙන් ඉන්නේ. මේ ජාතීන් අතර එකමුතුකම ඇති කළා මේ කියන මේ විරසකේ නැති කරන්න මේක එහෙම දෙයක් කරපන් කියලා. මොනවද කළේ? අර පරණ කුටු 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 කුරු ගගා යන කොට කොටා යන රෑ ගිහිල්ලා හෙට උදේට යන දුම්රිය ඒක ඇටෙව්වා. ඇයි ඒ? මේ රට ඉස්සරහට ගෙනියන්න නෙමෙයි මේ මංකොල්ලෙන් භාගයට කඩා ගන්න පුළුවන්. ඒකින් තමයි ඒක කළේ. ඔන්න අපේ අයගේ දැක්ම. මහින්ද රාජපක්ෂ කියන චරිතයේ හොඳ ලක්ෂණ තියෙනවා. ඒක පිළිගන්න ඕනේ. ඒ අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක හරි එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ වගේ මිනිස්සෙක් රාජනායකයෙක් වුණා නම් අනිවාර්යෙන් ඔවුන් ඉදිරියේ දන ගන්නවා. මහින්ද රාජපක්ෂ එහෙම දන ගැප්පේ නැහැ. ඒකේ ක්‍රෙඩිට් එක මහින්ද රාජපක්ෂට අනිවාර්යෙන්ම දෙන්න ඕන. හැබැයි ඒක නිසා හරියට අර ගඟේ ගහගෙන යන දරුවෙක් බේරගෙන ගයන් ළමේ මමයි උඹ බේරගත්තේ කියලා අම්මව දූෂණය කරන්න දෙන්න බෑ. ඒ වගේ වැඩක් තමයි දැන් මේ ඔහු කරන්න උත්සාහ කරේ. ඒව කරන්න බෑ රටේ. ඔහුට ක්‍රෙඩිට් එක ලැබෙනවා. එතනින් ඒ ගමන ඉවරයි.